ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා යුනිලයිෆ් YouTube channel එකට. ඉතින් නංගිය මල්ලියේ මම ඔලෙවල්ස් වලට කරන වීඩියෝ සීරීස් එකේදී කීප දෙනෙක්ම අහලා තිබ්බා කොහොමද අක්කේ පුරවැසි අධ්‍යාපනය කියන විෂයට මම ලකුණු ගන්න කියලා. ඇත්තටම ගත්තොත් පුරවැසි අධ්‍යාපනයේ විෂය පාඩම් කරන්න තියෙන විෂයක්. මේකේ ගණන් හදන්න තියෙන දේවල් බොහොම අඩුයි. ඉතින් ඔයාලට තියෙන්නේ මේ තියෙන තියරි කොටස් හොඳට අවබෝධ කරගෙන ඒ ටික මතකයේ රඳවගෙන ඊට පස්සේ ඔයාලට ඒක ප්‍රැක්ටිකලි හිතර ලියන්න පුළුවන් ප්‍රශ්න වලට උත්තර ලියන විදිහට ඔයාලගේ නොලෙජ් එක හදාගන්න. ඉතින් ඇත්තටම පාස් පේපර්ස් ප්‍රශ්න පත්‍රය ගත්තොත් ඔයාලා දන්නවා මේකේ තියෙන MCQ ප්‍රශ්න පත්‍රයක් වගේම රචනා ප්‍රශ්න පත්‍රයක්. හැමදාම ආපු ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔයාලා 10 11 පාඩම් ටික ඔක්කොම අරගෙන බලන්න. මේ හැම පාඩමකින්ම සමහර වෙලාවල් ටච් වෙලා නැහැ. හැබැයි හැම පාරම අහපු ප්‍රශ්නයක් තියෙනවා. හැම පාරම එන MCQ ජාති ටිකක් තියෙනවා. මෙන්න මේවට ඔයාලා පුරුදු වෙලා ගියොත් අනිවාර්යයෙන්ම මේ පුරවැසි අධ්‍යාපනය කියලා කියන්නේ නම් ලේසියෙන් A1ක් ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. ඇත්තටම කිව්වොත් නිකන් සතියක් වගේ අරගෙන පාඩම් කළා වුණත් A1ක් ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් තමයි ඔලෙවල් මේ පුරවැසි අධ්‍යාපනය කියලා කියන්නේ. ඉතින් ඔයාලට ලේසියෙන්ම පාඩම් කරන්න පුළුවන් ක්‍රමය තමයි ගන්න පාස් පේපර්ස් පොත, ගන්න ඔයාලගේ ඉස්කෝලේ අච්චුපොත. පාස් පේපර්ස් පොත අරගෙන ඇවිල්ලා තියෙන ප්‍රශ්න අනුව නෝට් එක ඔයාලගේ කම්ප්ලීට් විදිහට හදාගන්න. අච්චුපොතේ සම්බන්ධව මොනාද දීලා තියෙන්නේ, මොනාද මේකෙන් අච්චුපොතේ නැති දේවල් වලින් අහලා තියෙන ප්‍රශ්න කියලා ඔයාලා හදාගන්න ඔයාලගේ නොලෙජ් එක. වැදගත්ම දේ තමයි උදාහරණයක් විදිහට අපි ගත්තොත් ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණය ගැන හැමදාම ප්‍රශ්න ටිකක් ඇවිල්ලා තියෙනවා. හැමදාම MCQ ටිකක් ඇවිල්ලා තියෙනවා. මේවා අනිවාර්යව මතක තියාගන්න ඕනේ දේවල්. මේවා නැතුව එක්සෑම් එකට ගියොත් නම් ඔයාලට රිසල්ට් එකක් ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා හොඳට ලියන තරමට තියරි ලියන තරමට ඔයාලට අනිවාර්යයෙන්ම ලකුණු වෙනවා. හැබැයි මේ පුරවැසි අධ්‍යාපනය වගේ විෂයක තියෙන අඩුපාඩුව තමයි, කියන්නේ අඩුපාඩුවක් නෙමෙයි අපිට ලකුණු ගන්න සිද්ධ වෙන අඩුපාඩුව තමයි. දැන් උදාහරණයක් විදිහට අපෙන් ඇහුවොත් මේ ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණය ගැන මේකට ඇත්තටම ඩෙෆිනිෂන් එකක් තියෙනවා. අපි හිතලා එකක් ලිව්වොත් ඒකට වැරදි දානවා. වස්තදායකයෙන් මොකද කරන්න කියලා ලිව්වොත් ඔයා හිතපු කරුණු ටිකක් ලිව්වොත් වැරදි. ඒකෙන් කරන નિયમિત වැරදි ටිකක් තියෙනවා. ඒක ඔයාලගේ අච්චුපොතේ දීලා තියෙනවා. ඒ අදාළ කරුණුම ලිවිය යුතුයි. ඒක නිසා මේක හොඳට ඇත්තටම කිව්වොත් කටපාඩම් කරන්න ඕනේ විෂයක්. ඉතින් හොඳට පාඩම් කළා පොඩි ෂෝට් නෝට් එකක් වගේ එහෙම තියාගත්තනම් අවුරුදු 5ක විතර පාස් පේපර්ස් කරලා ගියනම් ආයේ කිසිම අවුලක් නැතුව ඔයාලට A1ක් ගන්න පුළුවන් මේ සබ්ජෙක්ට් එකට. ඇත්තටම කිව්වොත් අපේ ඉස්කෝලේ මාත් එක්කම පුරවැසි අධ්‍යාපනය කළා 30ක් විතර. එතනින් 28කටම ඒ සමර්ථ හම්බ වුණා. ඉතින් අපි හැමෝම පාඩම් කළේ එකම විදිහට පාස් පේපර්ස් කරගෙන ගම පොඩි ෂෝට් නෝට් එකක් තියාගෙන අපේ නෝට් එකත් කම්ප්ලීට් තිබ්බා. අච්චුපොත තමයි අපි හැමෝම වගේ පාඩම් කරේ. මොකද හැමදාම ප්‍රශ්න ඇවිල්ලා තිබ්බේ අච්චුපොතේ තියෙන කරුණු වලින්. ඉතින් අච්චුපොතෙන් පිට ඇවිල්ලා තිබ්බේ නැහැ. ඉතින් මම ඔයාලටත් කියන්නේ අච්චුපොත හොඳට පාඩම් කරන්න, පාස් පේපර්ස් වලට උත්තර ලියන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ පුරවැසි අධ්‍යාපන විෂයට A1ක් ගන්න. ඔයාලට සුබ දවසක්.